අද සදාම් චාරිකා දේශකාණන් වහන්සේ ශාස්ත්‍රපති පූජපාද පලාතොට පඥ්ඥාණන්ද ස්වාමින් වහන්සේ. වර්්‍ය එක්දස් නවසිය හැත්තැ හතරේ මැයි මස විසි එක්වෙනිදා කළුත්තරදී උපත ලැබූ උන්වහන්සේ වශ්‍ය එක්දස් නවසය අසූ හතේ ජුනිමසතුන් වෙනිදා. කළුතර පලාතුට ශත්‍රී ගංගාරාම විහාරස්ථානයේදී පැවිති දිවයට ඇතුළත් ඇත. කළුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන, බද්ධේගමකිණි ඇල ශ්‍රීසරණංකර පිරිවෙන හා, බද්දේගම ශ්‍රී වරත්නසාර විද්‍යාතන පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරාඇති උන්වහන්සේ. කැලනි විශ්වවිද්‍යාලයෙන් හා, ශ්‍රීලංකා බෞද්ධහා පාලි විශ්වවිද්‍යාලීෙන් උසස් අධ්‍යාපනය හදාරාතිබේ. ලක්දිව තුන්නිකායට අයත් වයෝවුරුද ගිලන් භික්‍ෂූන් වහන්සේ රැකගැනීම උදෙසා වර්ෂය එක්දහස් නවසිය අනු අටේ ජුඩිතිස් එක්වැනි දෙන පළාතොට ගිලන් භික්‍ෂ වේකාරාමය ආරම්භ කර පවත්වාගෙන යාමත් ස්වකීය වි්‍යහාරස්ථානය ඉදිකරමින් පලාතොට ශ්‍රී සම්බෝධි දහම් පාසල දියුණු කිරීම හා පයාගල විලියගොඩ සිරිනන්දට මහා පිරිවෙනෙහි පරිවේනාධිපතිදුරේ දරමින් බොහෝ ශිෂ්‍ය පරපුරක් සදහම් ඇසුරට යොමු කිරීම ඇතුළු ශාසනික සේභාවන් රැසක් උන්වහන්සේ විසින් ඉටුකර තිබේ. ඔ දසනක් වේවා තෙරුවන් සරණයි සබ්බදාශීල සම්පන්නෝ පං්ඥවාසුස මාහිතෝ ආරද්ද විරියෝ පහිතත්තෝ ඕගං තරති දුත්තරං දැංගිතින් උදේ පාන්දර නැගිටලා කල්පනා කරන්නේ අද දවස ගෙවාගන්නේ කොහොමද කියලා අද දවස ගෙවාගන්නේ කොහොමද ඒත් තරමට මහා ප්‍රශ්න ගොඩක් ඔබට තියෙනවා හැබැයි ඔය ප්‍රශ්න ටික ඔක්කෝම බුදුහා මුදුරෝ දේශනා කරලා තියෙනවා විසඳගන්න ක්‍රමේ ඊට අදාළ ගාතාව තමයි මං මාතෘකා වශයෙන් මේ හිමිදිරි උදේසන මුලින්ම ප්‍රකාශ කරේ මතක් කරලා ට ඔබේ ජීවිතය හදාගන්න කරුණු කියා දෙන්න පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ සමාජි ජීවත්වනය එක හරියට සැඩ පහරකින් එතර වෙනෝ වගේ දෙයක්ය කියන එක දේශනා කරලා තියනවා සබ්බදාසීල සම්පන්නෝ පඤ්ඥවා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තෝ ඕගන් තරති දුත්තරං හැමදාම සිල්ලා රක්‍ෂා කරන්න නුවනින් ජීවත්තෙන්න්න හිතේ සංවරකම ඇති කරගන්න උත්සාහ සම්පත්තිය වර්ධනය කරගන්න මේ භවකතරින් මේ ප්‍රශ්න සම්ූහොයෙන් බ අදවසේ තියන ගැටලුවලින් නිදහස්වෙන්න පුළුවන් කම තියෙනවා කියන එක උන්වහන්සේ මේ ගාථාවෙන් ප්‍රකාශ කළ දැන් අපි මුල ඉඳල බලමු මේ කාරණාටික පිළිබඳ අපේ ජීවිතය පින්නතුනිි හරි පුදුම දෙයක් ව්‍යාපෝතයේ ජෝවායෝ සතර මහාහභූතියන්ගෙන් තමයි සකස් වෙලා තියෙන්නේ පරමාර්ථ වශයෙන්ගත්තයෙන් පස්සේ. හැබැයි අපීඉතිං ලෞ ලෝකයකන ජීවත්තයෙන්නේ ඒ පරමාර්ථ කතන්ද ඔොක්කෝම හිට ඇතුළි තිබනට මේ වෛලියට දාළ විස්්තර කරන්න පුළුවන්ක මක් නෑනේ එන ප්‍රශ්න වලට පිටට හුස් පාන්න වෙනමන අනිත්‍යයි දුක්ක යනාත්මයි කියන කාරණාටිගත් දන්නවා පි ඒ වුනාට හඩන්න වෙන වැලපෙන්න වෙන කනගාටුවට පත්වෙන්න වෙනවා ඒවා ස්වාභාවිකයි යථාර්ථය ගත්තොත් අහමයි දවස ජීවිතය ගත කරන ඔබ බුදුහාදුරු දේශනා කරනවා ජීවිතේ ජයගන්න නං සබබදාසීල සම්පන්නෝ හැමදාම සිල්ලා රක්ෂා කරන්න දැ මෙහෙම කියනකොට ඔබට එක පාර්ට මෙහිතෙන්න්න පුළුවන් දේශකයන් වහන්සේටනං ගැටලුවක් නෑ අපි එපෑ ගෙදර යුද්ධ කරන්න කොච්චර දේවල් තියනවාද මේ දවස් වල ටිකක් යුතුවල අඩුුව පාඩු අකුණත් කොයි තරන්නම් අපි පහුගිය කාල වකවානුවල වෙහෙසුනාද අද ජීවිතයේ ජීවත් කරවන්න මොනතර ගැටගැසීම් කරනවද මොනතරම් බාධක ඔස්සේද මේ කටයුතු කරන්නේඒ නිසා හැමදාම සිල් අරක්ෂා කරනවා කියන එක ල්වත් ඇත්තන්ට ගුණුවත් ඇත්තන්ට පැත්තකට වෙලා ඉන්න ඇත්තන්ටනම් පුළුවන් කියලා ඔබට හිතෙන්න්න පුළුවන් නෑ ඔබටත් පුළුවන් කම තියනවා ඔබටත් හැක අවතියනවා ඔබ උත්සාහවන්ත වෙන්න ඕන සබ්බදාශීල සම්පන්නෝ හැමදාම සිල්ල ආරක්ෂා කරන්න පඥවා නුවන ඇති කරගන්න ුවන ඇති කරගන්න ප්‍රඥ්ඥා වැති කරගන්න හැම දෙයක්ම නුවනින් කල්පනා කරලා ක්‍රියාවට නංවන්න සුසමාහිතෝ හිතේ සංවර කමැති කරග ආරද්ධ විරියෝ උත්සහ සම්පත්තිය මේ කාරණාටික බුදුහාදුරු දේශනා කළා දැන්මුුල ඉඳල බලමු මොකදද අපි කොහොමද සිල් රක්ෂහ කරන අය බවට පත්වෙන්නේ හැමදා මොකද ැන් වැඩට යන ලෑස්ට වෙලා එහමට වෙන කාරයන්වලට යන ලෑස්වෙල සූදානංගලා එලියට මඟට බහිනෝ. බහිනකොට ඔබට කී දෙනෙක් මුණ ගහෙනවාද. ඔය ඔක්කෝට මේ යන ගමන විස්තරය ඔක්කම කියන්න පුළුවන්ද. කොච්චර කොච්චර දෙවල් වෙනවාද. මඟතුර දිකීදනෙක් හමුවෙනවාද. අපිට ආශිරවාද කරණයයි ආශිරවාද නොකරණයයි කොච්චරනං අපිට බුද්ධ විය මුණ ගැහෙනවාද. කොහොම වනත් කමක් නෑ බුදු හා මුදුරුව අපිට කියන්නම කක්ද සබ්බ දාශීල සම්පන්නෝ හැමදාම සිල්ලා රක්‍ෂා කරන්න සබ්බේ තසන්ති දන්්ඩස්ස සබ්බේ භායන්ති මච්චුුණෝ අත්තාානං උපමංකත්වා නහන ඉජන ගාතේ තසන්ති දණ්ඩස්ස දඩුවන් දින කවරුක්කත් කැමති නෑ ඔබට කවුරුවක් කැමතිද කවුරහවිල් දඩුවන් කරන්නට කවරු කැතිල. භායන්ති මච්චනෝ මාරයට බයයින මාරයට බයයි ඒ මාරයට බයනිසාන අපි දැන් මේ භයානක වැසනකාරී රෝගි තත්ත්වයක් තියෙනෙන කොට අපි මේ මූආවරණ පාවිච්චි කරලා අනිතනිත් සෞ්‍ය පුරුදු අපි දැන් නැවත පුරුදු වෙලා තියන්නේ. ඌ බුදුරජාණන් වහසේ මුලින් කියපු දේවල්ෙ දුජන්හන්සේ මුලින් අපිට දේශනා කරපු කාරණානෙ ඇත අතීතය නගෙන කාරණාණෙ දැන් අපි අප වේවා හොයාගෙන ගිහිල්ලන්නේ එතකොට අපි අපේ ජීවිතවල මොනතරං දේවල් අපිට ඉගෙනගන්න තිබිච්ච දේවල්ද කරුණු කාරණාද අපි ඒවා නොකරහිට නිසාය අපිට මේ යම්යොම් දේවල් මුහුණ පාන වෙලා තියන්නේ එසද මාරය අපිලළඟට විල් දෙඉන්න. භායන්ති මච්චුනෝ මැරන්න බයයි මැරන්න බයයි රෝහලට ගිහාම සියදි විහානි කර ගන්න සමහරක් කලාබට ඔය වල්නාශක වගේ දේවල් පරිහරණය කරලා සමහරුවවිල්ල කෑගහනෝ කෑගහනක්ක් කියලද මාව බේරගන්න කියලා මාව බේරගන්න කියලා දකින දකින කෙනාට කතා කරල කියනවා මාව බේරගන්න කියලා බුදු වෙනව කිය එන වා බේර ගත්ත ඇයි මේ ජීවත්වෙන්න්න සයිනේ මරණට බයයි භායන්ති මච්චුුණෝ අත්තාානං උපමංකත්වා තමන් උපමාවට ගන්නඩ බුදු හාදුරු දේශනනා කරවා කාවක්ගන්නමේ තමන් උපමාවට ගන්න තමං උපමාටගන්න අත්තාානං උ නහනෙ කියන ගාතයේ කිසි කෙනෙකොට හිංසාාවක් පීඩාවක් කරන්න පා කියෙන කොහොමද වනංවත් වචනකංවත් හිතරි දෙන්න වචනයක් වත් කියන්න පා කියන එහනන් දැන් අපි මොකක්ද කරන්නේ බුදුහාන්දුරු කරන්න ඕන වැඩ පිල්ල කියා දෙනවා මොනවද කරන්න ඕන වැඩපිල්ල සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා සියලු සතුලොව සුවපත් වූ සිට් ඇත්තෝ වෙත්වා කියලා. සියලු සතුලොව ුවපත් තු සිත් ඇත්තු ත්වා කියලා බලන්න අද දවස ගත කරන්න බලන්න මෙන්න මේේ චි න තු නේ ඔබට පුළුවන් කමතියෙනවානේ ඔබේ නිවස ඉන්න උදවිය ජැන් ඔබ උදෑසනම අලියෝම නැකටලා ඔබ ඔබේ කාරය භාරය කරනවා අම්ම කෙනෙක් නං උදෑසන මවදි වෙලා ආහාරටික පිළියල කරන. හාරපාන පිළියිල කරනවා ඔබ තේවතුු ටික හරිගස්සන හරිගසල ස්වාමි පුරුෂයායටට දරුවන්ට ඔබ බෙදා දෙනෝ ගිහිල්ල දෙනෝ. මේ කාර්ය මෛත්‍රී සහගතෝදබ කරන්නේ මෙ සිටිවිලින්ඳබ කරන්නේ පොඩ්ඩ කල්පනා කර ඔබ පොඩ්ඩා කල්පනා කරල බලන්න මෛත්‍රී සහගතෝදම වැඩ කරන්නේ. මොන කරදර අදදෑ මොන දෙ අත්දෑ මටමයි මේ කරදර මේ ඉන්න කෙනෙකට තේඩික හදාගන්න බැරිද හි මම කරන්න ඕනද මේ විදිහට දයාවක් නැතිව කනබොන දේවල් කොච්චර රසට හැදුවත් ඒ රසය එන්නේෙ නෑ. ඒ නිසාන වෙලා තියෙන දැන් රසකාරක දන්න වෙලා තින මොකද ඔබ දැන් ඔය උයන පිහෙන දේවල්වට ්‍රසකාරක යොදන්න වෙලා තියන මොකද ඔබලඟ හර අවශ්‍ය කරන කරුණාව දයාව මෛත්‍රිය ආදරය අනුකම්පාව මේ දේවල් නෑ ඒව හීන වෙලා අන්න ඒකයි දැන් කෑමටික රසනැත්ේ පරණ අම්මලා දානෙටික හරිගස්සලා පන්සලට ගිනිච්චහම පුදුම රසියක් තියෙන්නේ. ගෙදරෑය කියනවා පන්සලට දානි උයන දවසට නම් අම්මට කෑමටික රසට උයන්න පුළුවන් කියලා ඇයි හේතුව අම්ම ආදරයි පන්සලට අම්ම ආදරෙහි බුදුහා මුදුරුවන්ට අම්ම ආදරෙහි තුනුරුවන්ට අම්මට තුනරුවන් පිළිබඳව ලොකු විශ්සයක් තියෙනවා අනිත් අයට ආදරෙනතුව නෙමෙයි ආදරේ තියෙනවා හැබැයි තුනුරුවන්ට තියෙන්නේ ගෞරවාන්නට ආදරයක් ඒ නිසාන පරනම්මලා උයන කෑමබීම හරි රසයින්නේ. අද වගේ හුගක් ජාති නෑනෙ බොහොම ජාති ටිකයිනේ හැද වෙදානට අද කොච්චර ජාති අදනවාද දට කොයිතර රකාරක දානවාද. ඒදාලා හාමුදුරු දැම් මොකද වෙලා තියෙෙන්න්නේ. කනාය මොකද දැන් වෙලා තියන්නේ. ඔක්කොම බෝ නොවන ලෙඩරෝගවලින් පෙළෙනවානේ ඒනම් ඔබේ කරුණාව දයාව මෛත්‍රිය කොයිතරදුරට ක්‍රියාත්මක වෙලා තියෙනවාවද. එනිසා රසකාරකුමනවෙෙන නෑ ඔබේ හිතේ ඇති කරගන්න හැගීම් සමුදාය ආදරය කරුණාව දයාව මෛත්‍රිය අනුකම්පාාව මේ ටික හදාගන්න තේටික දෙනකොට ඒ කරුණාවෙන් දෙන්න වතුර විදුරු දෙනකොට මෛත්‍ර සහගතව දෙන්න මේ බත් පිගාන දෙනකොට කරුණාවෙන් දෙන්න මේ බත්පත කාලා සුවපත්වේවා නිදුක්වේවා නිරෝගිවීවා කියන දහසින් එහෙම නැතුව මේක හිත නරකින් දෙන්න එපා හිතේ දෙයක් තියාගෙන හිතේ යමක් තියාගෙන කරන්න එපා ඒ වැඩේ සාර්ථක වෙන්නේ. එනිසා ආදරය කරුණාව ලෙංගතුකම කියන දේවල් හදවතේ තියාගැෙන ක්‍රාකාරිත්තය යෙදන්න. ලස්සනට ඔබේ ගමනයන්න පුළුවන් කමතියනවා. එනිසා බුදුහාදුරු දේශනා කරා ඔන්න පළවෙනි කාරණෙ. සබද රමට හැමදදාම ිල් රක්ෂා කර ඕක හොඳටම ඇති. හොඳටම ලස්සනටමයි වැඩේ කරන්න ඔබට පුළුවන් කමතියෙනවා පින්න්නතුන. ඊනක බුදහාරු දෙවැනි කාරණය පෙන්ුම් කළ හනු සතුවස්තුව ගන්න හිතන්න එපා කැට කැවිලිති ගණනට අයඒව හිතන්න කිව්වේ මට පෞහුගෙ දවස්සල මහත්තය කැවිල්ල ඔහුට උසස්වීමක් ලැබිලා. ඔහු ඇවිල්ල කියනවා සාමීන් වහන්ස ඔබහන්සට උමානා කරන ිදරවී අරමහි තියෙනවවා මට කියන්න මංම ඇයි මාත්තය හාදනි මණඩැන් වෙනත් තැනකට උසස්වීමක්ලබල ඇත ඕන තරන් තිය මට හල්ලන පුළුවන් මං ගත්ත කටම ඇහුවා මහත්තයා ඔබතුමා අපායි යනවයි එක්කම මාවත් අර්ගෙන යන්න ද හදන්න කියර තනයට ඇයි මේ පින් නතුනිි මතක තියාගන්න ඔබ ගෙදර හෝවේවා වෙනත් ඇනක හෝවේවා කුමන කාරයක යෙදුනත් තමක් නෑ මතකතියාගන්න සොරකම් කරන වනං අනුන් සතු දෙයක් ගන්න වනං ඒක මුළු මහත් ලෝකයාටම කරන පාඩුවක් මෙහි පලවිපාක ඔබ නොදැනැයියොයි වැඩේ කරන්නේ ොකම දෂණය වංචාව කියන දේවල් අද වඩා වැඩියෙන් කතා කරනවා පින්න්නතුනේ. පොඩ්ඩක් හරි හිතන වනං මේ දේවල් කරොත් එහෙම ඊළඟ භවයක් ගැන හිතන අපි දකින අපි අහන අපි හිතන වනං අපි දුප්පතුම් බවට පත් වෙලා. අනුන්ට අතපාන පුද්ගලය බවට පත් වෙලා කිසිවක් නැති ඇදිවතවත් නැති පුද්ගලය බවට පත් වෙලා උපදිින් අපිට ඊළගාත්මය ඒ සඳහා. උපයෝගි වෙනවා කියලා නිකං හරි දන්නවන කවුරුවත් එහෙම දේවල් කරන්නේ බුදුහාදුරු දේශනා කරනවා ඊළඟට පින්නතුනි පරධාර සේවනය පරපුරුෂ සේවනය බුදුරජාණන් වහන්සේ තිරිසං අපාය ගත වෙන්නට වමනා කෙනෙක් ඉන්නවනං තිරිසං අපා උපදින්න උමනා කෙනෙක් ඉන්නවනන් ඔන්න කරන්න වැටිළිලෙල භාග්‍යතුන් හස දේශනා ක. මොකදද තිරිසං අපායට අන්න ඕන කෙනෙක් ඉන්නවනං පරධාරසේවනය පරපුරර්ෂ සේවනේ ඕක තමයි කරන්න ඕන. ඔතනින් ඈත්තලා ලස්සනට තමන්ගේ ජීවිතයේ චරිතවත්ත ගතකොරොත් කුටුම්බ සංරක්ෂණය මැනමින් කරොත් එහෙම ඒ කරන පුද්ගල ඇමොකද වෙන්නේ. ඔහුට ඒ කාන්ත වශයෙන්ම සුගතිගාමී වන්නට පුළුවන් කම තිබෙනවා. සමාජයේ උසස් මිනිසුන් හැටියට අද ජීවත්වෙන. නිවරදි ආකාරයටම ජීවත්තය නොදවිය සංසාරයේ එවැනි මහා බරපතල කුසල කර්මයන් කරපු ඇත්තතු පෙන්නුතුනිි මෙත්තේන මෛත්‍රියෙන් ස්නේහන සෙනෙහසින් කවුරු හරි කතා කරන වනං සත්‍යවාදී වෙනවනං ඒ තැනත්තා කාටත් වටිනා ජීවිතයක් වෙනෝ වගේම ඔහුගේ අද දවස ලස්සන කර ගන්න කෙනෙක් බවට පත්වයනවා මදය සහ ප්‍රමාදය කියන දෙක ජීවිතය පින්වතුනි හැම තැන්ටම බලපානු මදයසා ප්‍රමාදය අද බොහෝ අපරාධ වෙලා තියෙන්නේ මදයයි ප්‍රමාදයයි නිසා මදයසා ප්‍රමාධය ඇතිවෙන්න හේතුව ප්‍රහ පරපානේ මදයට සහ ප්‍රමාදයට හේතුවන රහමෙරපානයෙන් මම වලකිමි අද අපි වඩා වඩියෙන් මේ මත්ද්‍රෞ්‍ය ගැන මත් වතුර ගැන ඒ වගේම මත්වෙන වෙනත් වෙනත් දේවල් ගැන වඩා වැඩියෙන් ලෝකයම කතා කරනවා. ඒ නිසා ආදීනවතේ රුන්ගන්න මදය ඇතිකරනවා ප්‍රමාදය ඇති කරනවා පසුත එම ඇති කරනවා ජීවිතය අම්ම තාත්තා සහෝදර සහෝදරීියෝ සියල්ල නැති වෙලා විනාශවෙලා ජීවිතේම අඳුරු තැනකට පත්වෙනවා. සතරපායගාමී වෙනවා. ඒ නිසා රහමිරපානයෙන් මම හැම දාම වෙන් වෙනවා කියන මේත් තිරාධිෂ්ඨානය ඔබේ හදවතේතියා ගන්න. සබ්බදා සීල සම්පන්නෝ. පන්ඥවා ප්‍රඥ්ඥාව නුවනින් කල්පනා කරන්න. ඥානවන්තව කල්පනා කර. ගැටඩුවක් ආවහම එක පාරටම කලබල වෙලා උත්තර හොයන්න ඒ පිළිබඳව කලබල වෙලා ප්‍රවේශවන්න උත්සහ කරන්න එපා කිසිම විටක ටිකක් පැත්තකට වෙලා බලන්න පැත්තකිදකට බලන්න. ප්‍රශ්න අදදේස බලන්න ඕන පැතිකටවල් කීපයක් තියෙනවා. හැම මොහොතකම ප්‍රශ්නට එක පාරටම පිළිතුරු දෙන්න යන්න බලන්න එක පාර්ණම ක්‍රියාත්මක වෙන්න ඉස්සර වෙලා දෙතුම් විටක් තමන්ගේ චිත්ත සන්තාන හාට මෙහාට දාලා බලන්න මං මේ වෙලා මේ විදියට කරුත් කොහොම වෙයිද මේ වෙලා මේ විදිට හැසිරුත් මොනවගේ වෙයිද ඒ විදියට බලන්න හිතන් ගෙදරවුනත් එහෙමයි වැඩපලේවුනත් එහෙමයි ඔබ යම් සේවායතනයක ක්‍රියාකාරී කෙනෙක් නම් කල්පනා කරලා බලන්න ලොක වගේ ම තිර කෙනෙක් නන්න ඔබ ත් තන්න කල්පනා කරන්න. කල්පනා කරල බල්ලා නිස විසඳුම ගන්න. එය නුවනින් ගතයුත්තු විසඳුමක්. පඥවා. සුසමාහිතෝ හිතේ සංවරකමතියාගන්න බුදු හහාදුරු දේශන කන හිත සංවර කරගන්න කොච්චර වදේ වහදන්න පුළුවන් පිට ලෝක අදක කොයි තරන් දෙවුණනුයිද. තාක්ෂණ ක කොච්චර දුණුවක් වෙලා තිෙනවද. මේ දියුණුව සියල්ලක්ම අපි ඇති කරගත්ත හැබැයි අපේ හිත. ම දියුණු කරගන්න බැරි වෙලා තියෙනවා බුදු හාදුරු දේශනා කරයකයි හිත දෙවුණු කරගන්න හිත සකස් කරගන්න හිත හදාගන්න එක වෙලාවකදි භාග්‍යතුන් වහන්සේ දේශනා කලානේ එක හාමුදුරණම පැවිදි ජීවිතය කලකිරිලා එළියට යන්න සූදානංවෙච්ච වෙලාවේ සියවරු හැරල යන්න සූදානංවෙච්ච වෙලාවේ අනේ මට මේ මහා ගොඩත් දේවල් කරන්න බෑ හගොඩක් ල් ආරක්ෂකරන්න ෑ ස්වාමී නි ම මේ යන්න ෑස්ටේන කියලා කියපු වෙලාවේ භාග්‍යතුන් හස දේශ කරපකක්ද ඔය ඔක්වත්තපා. මොනම දෙයක්කත්ව ඕන්න ඔබ ඔබේ හිතහදාගන්න එකයි කරන්න ති. හිතහදාගන්න හිත සකස් කරගන්න. අපිට එන්න ප්‍රශ්න වලට පෙන්න්නතුනි. අපේ හිතහදාගන්න ටඕන. සුසමාහිතෝ. ඒ හිත හදාගන්නන් සිහිකල්පනවිංගන්න ටඕන. අද සිහියෙන් ඉන්න එක තාම වැදගත්න පෙන්න්නතුනි. නිතරයම ඔය සෞඛ්‍ය බලදහරින් නිතරම කියන්න මොකක්ද. සිහියෙන් ඉන්න කියන එකන මේ කියන්නේ. ඔබාවට පරිසරය ගැන හිතන්න ඔබේ සෞඛ්‍ය රක්ෂාව පිළිබඳව හිතන්න මේ අවවාද කරන දේවල්ල හැමදේක මන්තර්ගත වෙලා තින මොකක්ද සිහියෙන් ඉන්න කියන එක. යෝනි සෝ මනසිකාරය එල්බගරගත් සිහිනුවනින් වාසය කිරීම මේකන අවශ වෙලා තින්න හ ැති නොත් හෙ මොද වෙන්නේ. විස බේජ අපි ළඟටයි තාමික්මනින් එන්න පුළුවන් මරනේ තාමික්මණින් ලඟාවෙන්න පුළුවන්. ඒකන කියන්නේ. සුසමාහිතෝ. ආරද්ද විරියෝ පහිතත්ව උත්සහ සම්පත්තිය. අම්ම කෙනෙක්ක වනත් තාත්ත කනෙකුණත් පන්සලේ හාමුදුරුව වනත් පල්ලියේ පියතුමා වුනත්. විදු හලේ බිදුහල් පතිතුමා වුනත් හැමෝටම දරුවන් ටත් එහෙමයි. අපි හැමෝට උත්සාහය කියන එක තියෙන්න්නට ඕන උත්සාහ එනත්තං කාටවක්ක ජයග්‍රහණයක් කර අනගා වෙන්න පුළුවන්කමක් නෑ මේ හිමිදිරු දසන කල්පනා කරන්න ඔබාද උත්සාහවත් නොවුනොත් එහෙම ඔබේ දවසෙක් වැඩකටයුතුක සාර්ථක කරගන්න පුළුවන්දඒනිසා දැනටත් ඔබ ඉන්නවනං වැතිරිලා පැත්තකට වෙලා ඔබ ඉන්නවනං නිදිගට හැරලා දෑස් දල්වාගෙන වහා අවදිවන්න අවදිවෙලා දවසට මුහුණ දෙන්න සූදානං වෙන්න. උත්සාහ අවශ්‍යයි. ඒ තුළින් තමයි ඔබට ජෑග්‍රහණය කරා නඟා වෙන්න පුුවන් කම තියෙන්නේ. නැත්තං ඔබ පරාජිත පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඔබට කවදක්වත් මේ ගමනින් එතර වෙන්න පුළුවන් කමක් නෑ ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන් කමක් නෑ සාර්ථකත්වය කරා ගමන් කරපු හැම කෙනෙක්ම බොහෝ දුක් විඳල තියෙනවා. බොහෝ කැපකිරීම් කරලා තියෙනවා. ඒවා මල්්‍යහන් මතින් ලබාගත්ත සැපයක් නෙමේ. ඒව බොහො මමාරුවෙන් ලබාගත්ත දේවල්. හැබැයින් පසුව ලැබෙන සතුට සැනසීම ප්‍රමාණයි. ඒ සත්තුට ලබන්න අද දවසේ ඔබට තුනුරුවන්ගේ පිටාශිරුවාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරවා.